සැබෑ විශ්වවිද්‍යාල අත්දැකීමක් SLTC ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය නිරත දිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් ඊයේ පෙරවරු 8:30 සිට අද පසුරු 1 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. කළුතර දිස්ත්‍රික්කයට අයත් ඉංගිරේ ප්‍රදේශයේට වැඩිම වර්ෂාපතනයක් පතිත වී ඇති අතර ඒ සටහන් වූයේ මිලිමීටර 215.5ක් ලෙසයි. තවද එම දිස්ත්‍රික්කයේ හොර්ණ ප්‍රදේශයෙන් මිලිමීටර 177.5ක් වාර්තා වූ අතර පාලින්ද නුවර ප්‍රදේශයෙන් මිලිමීටර 129ක වර්ෂාපතනයක් වාර්තා වුණා. මේ හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වන් දොරටු දෙකක් අද උදෑසන විවෘත කළ අතර තප්පරයට ඝන මීටර 100ක ජල ධාරිතාවක් මුදා හැරනවා. මේ වන විට බුලත් සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වූ අතර අපවාර්තා කරු පැවසුවේ මෝල්කාව ප්‍රධාන මාර්ගයේ සාන තුනකින් ජලයෙන් යට වී ඇති බවයි. ඊයේ රාත්‍රියේ සිට පාලින්ද නුවර ප්‍රාදේශීයකම් බල ප්‍රදේශයට ඇදහෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම බල ප්‍රදේශයේ ග්‍රාම සේවාව සම් 17ක ජනතාව පීඩාවට පත්ව ඇති බව අපවාර්තා කරු පැවසුවා. කලවාන බදුර්ලිය මාර්ගය මිදලන ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම නිසා වාහන ගමනාගමනයට බාධා මතු වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 111.5ක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වූ අතර කොළඹ ප්‍රදේශයේ මාර්ග රැසක්ද අද පෙරවරුවේ ජලයෙන් යට වුණා. කැලණි ගඟ පිටාර ගෙලීමෙන් හංවැල්ල නිට්ටඹු ප්‍රධාන මාර්ගයේ පූගඩ ප්‍රදේශයෙන්ද ජලයෙන් යට වී තිබෙනවා. අපවාර්තා කරු පැවසුවේ හංවැල්ල වක්කොය පිටාර ගෙලීමෙන් එම ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී ඇති බවයි. ඊයේ රාත්‍රියේ සිට ඇදහැලන අධික වර්ෂාව හේතුවෙන් අත්තනගල් ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව අපවාර්තා කරු පැවසුවා. මේ හේතුවෙන් අත්තනගල්, තිහාරිය, බෝනැගල යන ගම්මානවලට බලපෑම් එල්ල වී තිබෙනවා. තවද වියන්ගොඩ, තල්ගස්මුටි ප්‍රදේශයේ අතුරු මාර්ග රැසක් ජලයෙන් නැටි වී ඇති අතර අපවාර්තා කරු පැවසුවේ මේ හේතුවෙන් නිවාස 100කට අධික ප්‍රමාණයක පුද්ගලින් පීඩාවට පත්ව ඇති බවයි. එහෙමනම් මේ යටවුන් නැහැ මේ පොඩි වැස්සරත් දැන් මේ පාරේ ඉඳලා යට වෙනවා මේ මම හිතන විදිහට නම් හයිවේ එකේ ප්‍රශ්නයක් වෙන්න ඕනි යන්නේ නැමන් නැහැ මිනිස්සු නේවන තේරම යටේලා මිනිස්සු ගන්නත්තර වෙලා තියෙන මේ අවස්ථාව කියන්න දෙයක් නැහැ නේ පවතින වැසි තත්වයේ හේතුවෙන් කොළඹ ගාල්ල කළුතර මාතර නුවර එලිසා රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පරිවර්ෂණ සංවිධානය නායාමී අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගාල්ල නෙළුව කළුතර බුලත් සිංහල රත්නපුරයේ ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලිකම් කොට්ටාෂ වෙත දෙවන අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණා. මේ අතර ඉදිරිපැය 6ක කාලය තුළ අත්තනගලුවේ සහ උරුවල්ලොයේ නිම්නවල පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුරු තත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. තත්ත්වයටදී අපි ඉදිරි දින කීපයේ විශේෂයෙන්ම අද ඒ කියන්නේ 3 4 5 යන දිනයන් වලත් සාමාන්‍ය නීති දිග කොටසේ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුම් සහිත වැස්සක් යන නිර්මාණය වෙනවා.